තැන් දැවක් හැමෝටම මේ තැන්වල මේ වගේ ප්‍රදර්ශනවල කතා කරනකොට හරි අමාරු තත්ත්වයක් තියෙනවා. මොකද මේ මිට ඉස්සෙල්ලත් මට මේ වගේ අවස්ථාවක් ආව. මේ යාවම වෙන්නේ මේ අර සත්තුත්ව කූඩුවල අපි ඉන්නා වගේ තමයි තත්ත්වයක් දැනෙනවා. මොකද මිනිස්සු ටිකට් දීලා සත්තු බලන්න ඇවිල්ලා යනවා වගේ. සත්තු දිහා බල බල ඉන්නවා අපි සත්තු. මොකද ඒ අයට කිසි එහෙම ඒක තමයි මම කියන්නේ. දැන් මේ අපි මේ කරන කතාව ඇත්තටම දැන් වීඩියෝ ගත කරලා අපි මේක දානවා. දැන් මම දහස් ගානක් මේක බලනවා. එතකොට ඇයි අපි මේ වගේ රැස්වීම් කරන්න කියන එකයි මගේ ප්‍රශ්නේ. කියන්නේ ඇත්තටම මේ කළ යුත්තේ ස්කයිප් හරි මොනවා හරි වගේ තාක්ෂණික මාධ්‍යයකින් කරා නම් මේක මේ මම හිතන්නේ මීට වඩා දාඩිය දාන්න නැතුව මේ මීට වඩා හොඳට මේකේ අදහසුත් එළියට දාන්න තිබුණා මං හිතන්නේ. මං හිතන්නේ තවම අපිට මේ ජීවමාන අනිකා ඕනේ. කියන්නේ ජීවමාන කියන්නේ මේ මස්ලේ. නමුත් ඇත්ත වශයෙන්ම ජීවමාන අනිකාට කිසි සම්බන්ධයක් නැහැ මේ කියන කිසි දෙයක් මේ ඉස්සරහා යන මේ කාටවත්. පරිභෝජන සංස්කෘතියේ කොත්තුමී කණායට මේ මේ දේවල් ලෙන් ගුහා චිත්‍ර අරවන් මේ මම හිතන්නේ ඒවා ඌවා තියා මේ නේද මේ තමන් ඌවත් වැඩක් නැහැ ඒ මිනිස්සු. ඉතින් ඒ හින්දා මේ මම තීන්දුව කරේ මේ අර මම ඉස්සරහ කියනවා මේ මෙතන ඉන්නේ ඇත්තටම මම දන්න අයමයි. ඒ කියන්නේ දැන් මම්මයි දන්න අයන්ට මම ආයි කතා කරන්න ඕක වැඩක් නැහැ මේ වෙලාව තියෙන්නේ. ඉතින් එතකොට මේක ඉතින් ඇත්තටම අපිටමත් කරගන්න පුළුවන්. මේ හැබැයි මේකේ වැදගත්කම තමයි අර ඈත ඉන්න අයට මේක අහනව ගොඩක් ඈතට පිටවස් දහස් ගානක් අහනවා. ඒ අයට කොහොමද මේ පණිවිඩය හරියට දෙන්නේ කියලා. ඒ නිසා මේක අමුතු කතන්දරයක්. ඒ කියන්නේ මේකට අපිට කියන්න පුළුවන් ටෙලි ට්‍රාන්ස්පෝර්ටේෂන් කියලා. ඒ කියන්නේ මේ ඈත ඉන්න මිනිසු කට්ටියකට පැරණි තාලයට මේ තොරතුරු සම්ප්‍රේෂණය කරන විදියක්. ඒ කියන්නේ මේක ඇත්තටම අපිට වෙනත් ක්‍රම තියෙනවා කරන්න. දැන් මේ කරන්නේ දුර ඉන්න මිනිස්සු කට්ටියකට මේක කියනවා. කියද්දි අපි මේ උපස්තරයේ හැටියට ඊනියා ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනේ පාවිච්චි කරනවා. මේක ඊනියා කියලා කියන්නේ මෙතන ජාත්‍යන්තර වෙන්නේ කොහොමද කියලා මට කියන්න ඔක්කොර විශ්වල. දැන් මගෙන් රූපාණි සංස්ථාවත් රෙකෝඩ් කරගෙන ගියා ඊ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනේ ගැන. ඒක දැම්මේ නැද්ද කොහෙද මං ඒක කිව්ව ටිකට. මං කෝ මේ කොත්තු කන්නේ එන කට්ටිය මේ මොන පොත් බලනවද කියලා. මෙතන වැඩිම බලන්නේ ප්‍රෝමේට් අරෝමේ ඔය ස්ටේෂන් ගන්න එනවා. මේ කවුරුවත් කතා කරන මේ කවුරුවත් දහස් ගානින් පොත් කියවනවා නම් අපේ රටේ ජනාධිපති අපේක්ෂකවරු බවට මේ දැන් ඉන්නේ නැහැ පත් වෙනවා නෑනේ. කවුරුවත් පොත් කියවන්නේ නැහැ. බොරු අය. අතර බොරු. අපි ඒගොල්ලන්ට කියන්න ඕන කෑ ගහලා අපි සත්තු නෙවෙයි හැලෝ ටිකට් අරගෙන මේ අපි දිහා බල බල යන්න එපා කියලා. ඉතින් අපි ඒ නිසා මම අපි මේ අයට මේ අයව හාස්‍යයට ලක් කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ දේශන මේ අපි මේ කරන දේශනේ පුළුවන් තරම් සංගතව කරන එක. කියන්නේ මේවා කවද අහන බුද්ධිමත් මිනිසුන්ට මේක හොඳට යන විදිහට පුළුවන් තරම් බැරෑරුම් විදිහට මේක කරන එක. එතකොට මම බලාපොරොත්තු වෙනවා තව තව ටිකට් ගත්ත අය මන් දිහා ගෝරිල්ලෙක් බලනවා වගේ බල බල ඉඳී කියලා මෙතන. දැන් මම හිතන්නේ මේකේ මම මේ පොත සම්බන්ධයෙන් මේ පුෂ්වදිත්ගේ පුෂ්වදිත් මයිතර අපේ සංගීතයන් සෑහෙන කාලයක් වැඩ කරපු කෙනෙක් ලිව්ව අධ්‍යයනය කරපු මම හිතන්නේ මගේ චිත්‍රපටි පන්තියේ ඉතුරු වෙච්ච එකම පුද්ගලයා මම හිතන්නේ ඉතුරුයි ඔක්කොම ඉගෙනගෙන ආචාර්ය උපාධිය සඳහා කැනඩාවට ගිහිල්ලා තියෙන්නේ ගොඩක් අනිත් අය. මේ ඔහු විතරයි ලංකාව ඉතුරුනේ මේ මම හිතන්නේ ඔහු දැන් මේ පොත ලියලා තියෙන හින්දා මට ලොකු සම්බන්ධිකුත් තියෙනවා මම හිතන්නේ ඔහු ගැන කතා කරන්න. මොකද ඔය මාත් එක්ක ඉඳලා පණ්ඩියෝ වෙච්ච අය ඉන්නේ. ඒ පණ්ඩියෙක් නොවෙච්ච කෙනෙක්. ගොඩක් අය මගෙන් ඉගෙන ගත්ත ගොඩක් අය පඬිතුයෝ වෙනවා. එක පාටම ඒ අය මේ ලොකු මහාචාර්යවරු වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඒවා කිසිම පදනමක් නැති මහාචාර්යවරු ඇත්තටම. මේ මහාචාර්යවරු එක්කෙනෙක්ව පදනමක් නැහැ. විශ්වවිද්‍යාලවල ගත්තත් ඒගොල්ලන්ට ඇත්තටම ආචාර්ය උපාධියක්වත් ගන්න බෑ. පිටරටකට ගිහිල්ලා මේ ලංකාවේ කසාද බඳින්න මේ දැන් මම දන්නවා කොළඹ විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යා අංශයේ එක්කෙනෙක් හිටියා. මම දන්නවා අංශ ප්‍රධානී වුණාද මම දන්නේ නැහැ. එයා ජෝර්ජ් කුරේ කියලා මේ මහාචාර්යවරුකට කිව්වා සර් මාව ස්ථිර නොකරොත් මම මෙතන බිල්ලි වැලදා ගන්නවා. මොකද මගේ ගෑල් ළමයා මාව කසාද බඳින්න කැමති වෙලා තියෙන ගෙදරින් මම ස්ථිර කතිකාචාර්යවරයෙක් ඉන්න කෙනෙක්. ඒ නිසා ජෝත්කුරේ යාව ස්ථිර කරා.
ඔන්න හොතම ලංකා විශ්වවිද්‍යාලවල ආචාර්යවරු පත් කරගන්න. ඒ ආචාර්යවරු තව ආචාර්යවරුන් අරන් තියෙනවා මේ තව ගෑනු ළමයි එක්ක බුදිය ගන්න. ඒක මම අර තමන්ගේ ගෑනුන් මේ දැන් මේව රූපහිනී දාන්න ඇඳ මේ මම හිතන්නේ අපි විතරයි මේව දාන්න රූපහිනී කට්ටන් නොටක් ගාලා රූපහිනී මේව දැම්මුත් රූපහිනී කුළුණ කඩාගෙන යනවා පල්ලෙහැට. එතකොට මේ තවයන් අරන් තියෙනවා මේ මේ මොකටද මේ තමන්ට මේ තමන් කැමති ගෑනු ළමෙක් ගන්න බැරි නිසා ඒ ගමම්ම තව පිරිමි එක්කත් අරගෙන අවුරුදු 45ක අර අරම ගත්තම අහු වෙනවනේ. ඒ නිසා අවුරුදු 45 මේ තරුණයෙක්වත් අරන් තියෙනවා. ඉතින් ඔය ඕවට තමයි විශ්වවිද්‍යාල කියන්නේ. මම දන්නේ නැහැ A level pass කරලා ළමයි වරිනෝ නම් ඕවට දෙයියන්ග පිටයි දෙමව්පියන්ට. දන්නේ නැහැ. ඔක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් ඕවා ඕවත් අපි මේ ටෙලි ට්‍රාන්ස්පෝටේෂන් එකකින්ම යවන්න ඕනේ මේ. නේද? ඔක තමයි ඇත්ත තත්ත්වය. AI දැන් AI තමයි පොරවල් කරන්නේ. කවුද මේ මේ පොත්වලින්දමයි. මේ පොත්වලින්දම තමයි AI ව පොරවල් කරනවා. ඉතින් ඔක තමයි තත්ත්වය. අපි නැවත මයි දැන්නේ මම පොඩ්ඩක් ගත්තේ එහෙම මේ කතා කරලා එතකොට අර ප්‍රශ්නේ අර එහෙම ගිහිල්ලා පොඩ්ඩක් අර පොඩ්ඩක් මේක අහන්න දැනකට ඔළුව හැදෙනවා මයි දැන්නේ නේද? පුෂදිග්ගේ මේ පොතේ තියෙන ප්‍රධාන සාකච්ඡා වෙන තේමාව තමයි ඇයි අපි අතීතයේ දෙසට හැරෙන්නේ. කියන්නේ අපි මේ මාතෘකාව ගත්තොත් ඉතාලම සමාලට පුරා ඓතිහාසික යුග වලට අපි හැරෙන්නේ අය. දැන් අපි ගත්තොත් නලින් සිල්වා වගේ කෙනෙක් හැරිලා තියෙන්නේ මේ මේ 20 වෙනි සියවසේ දෙමළ අරගලේ පැත්තට. ඒකත් එක්ක තමයි යා පස්සට ගිහලා තියෙන දුටු ගැමුණු වගේ වෙන් එහාට ගිහිල්ලා නැහැ. ඉතින් ඇයි මේ වගේ කාලෙක අපි මේ වඩ පස්ස බලන්නේ ඉස්සරහා බලන්නේ නැත්තේ? ඉස්සරහා බලන්න බැරි හේතුව තමයි අපිට මේ අපි මේ ජීවත් වෙන යුගයේ ප්‍රධාන ගැටලුව තමයි අපිට ආශ්‍රය කරන්න අනෙකෙක් නැහැ. විශ්වාස කරන්න අනෙකෙක් නැහැ. දීර්ඝ කාලීන ඇසුරකට යන්න අපේ සමීප හිතවතෙක් හිතවතියක් නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් බටහිර දාර්ශනිකව මේ වෙලාවේ කියලා තියෙනවා අපේ ක්‍රමානුකූලව අනාගතයේ අහිමි වෙන් යනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ කියනවා මේ දැන් මාක් ෆිෂර් වගේ දාර්ශනිකයෙක් කියනවා මේ මාක්ස්වාද දාර්ශනිකයෙක් කියනවා slow cancellation of future. ඒ කියන්නේ අපි ඉදිරියේ තියෙන අනාගතයේ ක්‍රමානුකූලව අවලංගු වෙමින් යනවා, අහෝසි වෙමින් යනවා, මිය යමින් තියෙනවා. අපිට අනාගතයක් නැහැ ඇත්තටම. අපි මේ 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 ඉන්න අපි කාටවත් අනාගතයක් නැහැ. අපිටත් නැහැ ටිකට් තරම් අපි දිහා ගොරිල්ලෝ දිහා බලන් ඉන්නවා වගේ ඉන්න ඇන්ටත් නැහැ. මං කියන්නේ. ගොරිල්ලන්ටත් නැහැ අපිටත් නැහැ කියන එකයි මම මේ කියන්නේ සත්‍යවත් තියෙන. එතකොට අපි බලන්නේ කොහෙද? මේ පිටිපස් බලමු. ටර්න් කියලා කියන්නේ يعني හැරෙනවා. අපි හැරෙනවා අනිත් පැත්තට. මේ හැරෙන හින්දා තමයි ඔය මේ Facebook වල ඔයගොල්ලෝ දැකලා ඇති මොන හරි ලියලි උරාම කමෙන්ට් එකක් නොදැම්නම් දැම්මේ නැති වුනම අසහනෙටපත් වෙනවා නේද ගොඩක් අය. දීර්ඝ අසහනයකට. දැන් ඔය සමහරු ඉන්නවා ඒකත් මේ වෙන ආයතේ මට පණිවිඩය වෙනවා මට ගහන්න කියලා. ඒ කියන්නේ ගහන්න කියන්නේ මේ කමෙන්ට් අරා ඇයි අපිට දීප්ති මුකුත් කියන්නේ නැති කියලා. ඒතර මට Facebook වල මුකුත් නැහැ. ඒ කියන්නේ අපි අපිට පිස්සු නැහැ කියන එකයි කියන් තියෙන්නේ. සකබර්ග් හදපු පිසංකොටුවට මේ මං යන්නේ නැහැ. ඒකයි මට කියන් තියෙන්නේ. ඉතින් ඒක ඇතුළේ කවුරු හරි ගිහලා කමෙන්ට් දාලා කමෙන්ට් වලට උත්තරයක් නැත්නම් මම මොනව කරන්නද ඒකට? නේද? එතකොට මේ කතාව මම කියන්න යන්නේ අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ දරුණු හුදකලාව. මේ හුදකලාව තමයි අපිව දැඩි අසහනයකට පත් කරලා ඒ අසහනය හරහා අපිට එක එක ගැලුම්කාරව හම්බ වෙනවා මේ කාලේ. ඒ කියන්නේ ගැලුම්කාරව වෙනවා අපි අර අපි තියන්නේ තෙල් බෙහෙත් වලින්ද ඉන්නේ තෙල් බෙහෙත් වලින්ද මේ ලිංගික අප්‍රාණික භාවයට තෙල් අර කුප්පි වල දාලි වෙලා විකුණන්නේ. ඒ වගේ තැන්වල අපි දන්නවා පිටකොටු වුණත් ඒ වගේ තෙල් බෙහෙත් වලින්ද වටේ ගොඩාක් සෙනගින්න. ගොඩාක් සෙනගින්න. ඒගොල්ලන්ට විසඳුමක් දෙනවා අරගොල්ලා වෛද්‍ය බටහිර වෛද්‍ය විද්‍යාඥයන්ට දෙන්න බැරි ඉක්මනට ෂණිකව දෙනවා මේක බිව්වම මෙන්න මෙහෙම ඔබට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ලිංගික තෘප්තිය ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම තව කට්ටියක් ඉන්නවා මේ කාලේ චීන වෙදකම චීන මාෂල් ආටිස් එහෙම ඊට පස්සේ චීන ගුප්ත ශාස්ත්‍රය චීන නිල ශාස්ත්‍රය ඒව හරහා මිනිසුන්ට කියනවා ඔබගේ ශරීරය හොඳට තියාගන්නවා. අපි අහන්නේ ශරීරය මොකට තියාගන්නද මේ මිනිස් සම්බන්ධතා නැති ලෝකේ කියලා. ඒ කියන්නේ හැංගවල් පුම්බගෙන බොහොම ශක්තිමත් විදිහට අවුරුදු 150ක්
අවුරුදු දාහක් සමහරු කියන අවුරුදු දහක් ඉන්න පුළුවන්. මමනං කියන ඉක්මට මැරෙන්න ඕන මේ වගේ සමාජයක. අපි මේ අපි නම් මැරිලා නම් මන්න මැරිලා යන ඉක්මට කැමති. ඇයි හේතුව මේකෙ මොකට ඉන්නද තාම වැඩිපුර? තාරගොල කියන අවුරුදු දාහක් ඒ යෝගෝරු යෝගිවරු ඉන්නවලු අවුරුදු දාහක් ඉන්නවලු. මගේ අම්මේ මේ වගේ ධනවාදයේ පැතිරලා ගිය මේ වගේ වෙළඳ පොළ බලවේග මිනිසුන් යටත් කරගත්ත සමාජයක අවුරුදු දාහක් ජීවත් වෙනෝ නම් එයාකට පිස්සු මං කියන්නේ. පිස්සු. එතකොට මම හිතන්නේ අර තව ටිකක් වෙලා යනකොට මෙතන මේ කියන ඒවා ඇහිලා සමහර විට අර ටිකට් ගන්න නැහැ වැඩිපුරම ගෝරිල්ලෝ දිහා බලන්න පුළුවන් කියලා මට දැන් හිතෙනවා. අපි බලමු. මාතෘකාවට එන්න මාතෘකාවට එන්න හදනකොටම අර බලන් ඉන්න ප්‍රශ්නේ එනවා මට. ඒ කියන්නේ මොකද සාමාන්‍යවට පුරුදු නැහැ. එහෙම අර තාම අපි පරණ මිනිස්සු එක පැත්තකින්. හරි. අපි කෙලින් මේමු. මේක මේ එන්න කරණම් ගහනවා එන්නේ. දැන් මේ නිසා ඒ කියන්නේ මිනිස්සුන්ගේ මේ වෙලාවේ තියෙන අධික හුදකලාව පරාරෝපණය නිසා මිනිසා තාක්ෂණේ හොයාගෙන තියෙනවා ඒක පුරව ගන්න. ඒ කියන්නේ හුදකලාව. ඒක තමයි ඔය Facebook Twitter කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ ළඟ ඉන්න හිතවතා තමන් එක්ක කතා කරන්නේ නැත්තම්. එතකොට අපිට පුළුවන් අපි දන්නේ නැති අඥාත කවුරු හරි හරහා අපිට අපේ පැවැත්ම සාතික කරගන්න. දැන් ඒ නිසා අපිට යන්න පුළුවන් මේ පොත හරහා මෙන්න මේ වගේ තේමාවකට. ඒ කියන්නේ මේ වගේ තත්ත්වයක් ජර්මනියේ මම දන්නේ මේ ගුහා චිත්‍ර වලින් එකපාරටම ජර්මනියට යන එක හොඳද කියලා. ඒ කියන්නේ සාරාංශගත කරොත් මේ පොත තුල තියෙන්නේ ඉතාම ආදිවාසී මිනිස්සු කටු සටහන් ඇඳලා තියෙනවා මේ ශෛලමේ ස්ථානයක. එතකොට ඇයි අපි ඒකේ අර්ථය හොයන්නේ? ඒකනේ අපේ ප්‍රශ්නේ. මොකද්ද මේක හොයාගෙන යන්නේ? මොකද්ද මේ විෂයම තමයි පුරාවිද්‍යාව කියලා කියන්නේ. දැන් මේකට අලුතෙන් දෙන්න පුළුවන් නිර්වචනේ මොකද්ද කියන එක මම කියන්නේ. ඒ කියන්නේ එක පැත්තේ පුරාවිද්‍යාවට අපිට දෙන්න පුළුවන් අලුත් නිර්වචනේ. ඇයි අපි මෙහෙම හැරිලා මෙහෙම කියෙව්වේ? දැන් උදාහරණයකට අපි කවුරුවත් පුරාවිද්‍යාවට ආස කරේ නෑනේ එච්චර මේ ආචාර්ය සෙන්රත් පරිණතානගේ කාලේ හැමෝම ඒ විශේෂ ක්ෂේත්‍රයට අයිතිය තමයි කැමති උනේ. නමුත් අද වෙනකොට අතීතයේ දිහා බලන අය ඒ පිළිබඳව වාද විවාද ප්‍රවාද හදන අයට ආසයි නේද මිනිස්සු? ආසයිනේ. ඒ ඇයි කියන කමගේ ප්‍රශ්නේ. ඇයි අපි ආස අතීතයට හැරෙන මිනිසුන් කියන දේවල් අහන්න? නලින්ද සිල්ලා, ගුණදාස අමරසේකර මේ වගේ ප්‍රසිද්ධ අය. එතකොට ඊට අමතරව තව තව ගොඩක් අය කැම මේ අතීතයේ දිහාම තමයි බලන්නේ. දැන් මෙතන පළවෙච්ච නවකතා 50ක් ගත්තොත් අනිවාර්යෙන් 45ම තියෙන්නේ අතීතයට හැරිලා. මං කියන්නේ අනුරාධපුර යුගයේ ප්‍රේමයේ මහිමය ඔන්න වගේවා. ඇත්තට අපි අහන්න ඕනේ ප්‍රශ්නයක්. දැන් මේ වෙලාවේ ප්‍රේමය ගැන කතා නොකර අනුරාධපුර යුගයට යන්නේ මොකද කියලා. ඒ ඔක්කොම කල්පිත ෆැන්ටසි නිසා. එතකොට මේ ප්‍රශ්නේ දිහා බලද්දි මම හොයලා බැලුවේ තුලනාත්මකව මේ ගැටලු එන්නේ ඇයි? කොහොම ඇයි මිනිස්සු පස්ස බලන්නේ කියන එක. එතන ඒකට බහු දිශානත මේ ආකෘතියක් තමයි පුෂ්පජී තරන් තියෙන්නේ. මම එතනින් එන්න බලන්නම් යම්කිසි ජර්මනිය පැත්තට යන්න. ජර්මනියේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණා 1920 ගණන් වල ඉඳලා. ආර්ථික අර්බුද, සමාජ අර්බුද ඔය වගේ ගොඩාක් ගැටලු නිසා එහි හිටපු ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් තමයි හයිඩගර් කියලා කියන්නේ. හයිඩගර් කිව්ව මූලික යාගේ ප්‍රවේශය තමයි බටහිර ක්‍රිස්තියානි ආගමයි බටහිර මාක්ස්වාදය. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මාක්ස්වාදය, ඒගොල්ලෝ කියන්නේ මාක්ස්වාදයයි මේ දෙකම නාස්තිකවාදයක්. මේ දෙකම තුල කිසිදු අධ්‍යාත්මික හරයක් නැහැ. ඒ නිසා අපි හැරෙන්න ඕනේ අව්‍යාජත්‍ය දේශයට. ඒ කියන්නේ එයා කිව්වේ ජර්මානු ගැමියා දේශයට. ඇත්තටම දැන් ගෝඨාභයලා මහින්ද රාජපක්ෂලා හැරිලා බලන්නේ මෙහෙම මේ ඒ පැත්තටනේ බලන්නේ. කියන්නේ පස්ස බලන්නේ. දැන් අපි දැක්කා නාමල් රාජපක්ෂ මහත්මයාගේ වෙඩින් එකේ අර මැජික් පෙන්නනවා කියලා පෙන්නනවා. ඒ ඇත්තටම මේ චීනයේ වැඩවසම් යුගයේ. ඒතර ප්‍රශ්නයක් තියෙනවා මෙතන ලැම්බෝගිනි වලින් ඇවිල්ලා ටීසෝ ඔර්ලෝසු දාලා මධ්‍යතන යුගයේ මේ මැජික් පෙන්නන්නේ මොකෝ කියලා අපිට ඒගොල්ලෝ. ඒ අර අර දන්නේ නැතුව වෙන වැඩ ඒව මං කියනවා. දන්නේ නැතුව අපි ආස කරන්නේ අර අතීතයට, අතීත කාමය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි කියන එක. ඇයි නාම දැන් නාම රාජපක්ෂ මේ කවුරුද දන්නව ඇති මේ
අතීතයට ආස නෑවගේ ඇඳල ඉන්න බ්‍රන්ඩ් ඇඳුම් නේද එක පටම චීනෙක් ඇවිල්ල මේ මොනොද කරගොල කිරිටිකක් විදිනවා. ඒගොල ෆුල් උත්සාහය දරන එක ෆොටෝ එකට ගන්න ෆොටෝ එකට ගන්න බැරන්න ආයි කිරිටික මෙහෙන් විදිනවා නේද එහෙන් ගිරි විදිනවා මෙහෙන් ගිරි විදිනවා. ඉතින් ඇත්තට මෝක ඒක බැලුවම් මට තේරුණේ අර ඉස්සරම අර එල දෙන්නුන්ගේ අර තනබුරුල්ල මෙහම චික්්ගල මිරගන් චිෂ්ගල විදිනවා ආයමිරකවල් චිෂ්ගල විදිනවා. ඉතින් අපි ඇත්තටම ඈත ගම්වලට යන්නේ මේ ගම් මේ නාමල්ගේ මේ වෙඩින්න එකත් එක්ක මේ අතීතයට අපි ඇති කැමැත්ත දැන් මේ ප්‍රශ්නම තමයි හයිඩගට ඇති වුණේ. හයිඩග කිව්වේ අපේ මේ ධන මේ කියන්නේ මේ සමාජ ක්‍රමය වර්ධනය වෙනකොට අපේ තියෙන ජර්මානු අව්‍යාජත්‍ය ජර්මානු ගැමියාගේ ගමේ තියෙන අව්‍යාජත්‍ය අහිමි වෙනවා. අපිට අපි යලි සොයා යතුයි සොයා ගන්න ඕනේ සොයාගෙන යන්න ඕනේ අපි එක හොයන්න ඕනේ ගවේෂණය කරන්න ඕනේ. ඒතර ඒකද මේ ගුහා චිත්‍ර පැත්තට අපි හැරෙන්නේ සහ ඒකට අධ්‍යයන ක්‍රමයක් අපිට හොයන්න ඕනේ වෙන විදියකට ගුහාවක ඇතුළට යන්නේ ඇයි අපි අපි දන්නවා සමහර දාර්ශනිකයෝ කියලා තියෙනවා ඔය ලෙන් ඇතුළට අරෙමේ යනකොට අපි ප්‍රාර්ථනා කරනවා ආලෝකයක් වෙන්න. හැබැයි ආලෝකය වෙනකොට දුම්රියක් ආවොත් එහෙම ඉවරයි කියලා අපි. ඉතින් ඒ වගේ දෙයක් තමයි මම හිතන්නේ ගුහා චිත්‍ර කියන මේ කාලේ දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හොයන්නේ යන්නේ සීගිරියේ සාරය නම් සීගිරියේ අව්‍යාජත්වය නම් අපිට සීගිරිය මැද්දෙන් ටුවරිස් කෝච්චියක් ආවොත් මම කියන්නේ අපේ ප්‍රශ්නේ ඉවර වෙනවා. ඒකයි මේ අපි යෝජනා කරන්නේ. එතකොට අපි ක්‍රමානුකූලව ගියොත් හයිඩගර්ගේ කතාවට හයිඩගර් කියන මෙන්න මෙහෙම මම මේක ගත්තේ මේ අපේ මේ බව කියලා මේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ මේ වංගීස සුමසේකර කියලා විෂ්ණුගේ දස අවස්ථාරේ වගේ ලිපි ලේඛන තියෙනවා. ඒ කියන්නේ ඒකේ ඇත්තටම එක්කෙනෙක් තමයි ඉන්නේ. ඒකේ නම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අනන්ත එදිරි සූර්යය වගේ යාමයි ලියන්නේ. ඒකත් ප්‍රශ්නයක් මං කියන අනන්ත අර්බුදයේ ලක්ෂණ ඒවා. ඒ කියන්නේ තමන් ලියලා ලස්සන නම් තියෙන මේ කාලේ ඒ කියන්නේ මුද්‍රා ආත්මා ඒ වගේ අර මේ මොනවාද ග්‍රීක නම් ලැටින් නම් දාගෙන ඉන්නේ ගොඩක් අය. මොකද අම්මලා තාත්තලා දාපු නම් හොඳ නැති හින්දා දැන් අලුත් නම් ආයි දානවා. අනන්ත එදිරි සූර්ය සුන්දර නිහතමානද මෙල් ඉතින් ඒ වගේ එක එක අර සුන්දර කරන්නේ නම් අම්මයි තාත්තා එක්ක තරහ වෙලා අලුතෙන් නම් දාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ වෙබ් අඩවිය මේකේ කතරුවෙන්ද හොයන්න බෑ. මේකේ දාලා තියෙනවා. ඒකටත් නමක් දාලා තියෙනවා. මම දැක්ක සංජය වීරකෝන්. සංජය වීරකෝන් කියන්නේ මං හිතන අරයම තමයි. යාම තමයි අපි කියන්නේ නේ. අරයමයි. ප්‍රශ්නේ තියෙන්නේ යා මේක ඇතුලේ මොනවද මේ ලියන්නේ කියන එක. ඉන්නේ ඒක හරි වැදගත් වෙනවා. එයා කියනවා මෙහෙම Being and Time කෘතියේ මූලික අවධානය තිබේ Being and Time. ඒ කියන්නේ සත්තාව සහ කාලය කියන පොත. දැන් මට කරන් දෙයක් නැහැ මේකට මේ අර මොකද දැන් මේ පොත මෙහෙම කිව්වම අර අසරණ මිනිස්සු මන් දිහා බලන් ඉන්නවා. Being and Time. කිව්වම මේ මිනිස්සු බලන් ඉන්නවා ටිකට් අරගත්තට ඕවා කියන වගේ එකක් අපි දන්නේ නැහැ නේ. රුපියල් 20 ටිකට් එකට Being and Time වගේවා කියලා ඒ වගේ ප්‍රශ්නයක්. නමුත් අපි කතා කරමු. Being and Time කෘතියේ මූලික අවධානය තිබෙන්නේ පුජ්‍යලයාගේ අව්‍යාජ පැවැත්මේ ව්‍යුහය අර්ථකථනය කිරීම වෙතයි. ඒ කියන්නේ මේකේ ආරම්භය තමයි ජර්මානු මිනිසා ක්වෙස්චන් කරනවා මම අව්‍යාජද කියන එක. ඔතෙන්ටික්ද කියන එක. ඔතෙන්ටික් මිනිමයි මම ඔතෙන්ටික් කෙනෙක්ද තවදුරටත්. ඒක මම හිතන්නේ මේ දැන් ඉන්න යුගයේ හැමෝගෙම ප්‍රශ්නේ දන්නේ නැති උනාට මිනිස්සු අහන්නේ ඒකනේ. මාව වට ෂුවර්ද කියලා අහනවා. මාව වට ෂුවර්ද? ඔයාට මාව ෂුවර්ද? ඔන්න ඔයගේ කතා අපි අහනවා. එතකොට මේක තමයි අර මූලික ප්‍රශ්නේ උනේ. ඒ කියන්නේ හයිඩගර්ගෙත් එක පැත්තකින් ප්‍රශ්නේ උනේ. ඇත්තටම හයිඩගර් මේකේ ඇත්තටම මතුකරු ප්‍රශ්න තමයි ඊස් කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි හැම දෙයකටම ද්‍රව්‍යාත්මක ලෝකෙටම වටීස් කියන එකට උත්තර දෙනවා. මොකක්ද ඒ කියන එකට උත්තර දීගෙන ගිහිල්ලා අපි ටිකක් අමාරු ගැටෙනවා මම කවුද කියන ප්‍රශ්නේ ආවම. ඒ කියන්නේ මේ හිතන කෙනා කවුද කියලා ප්‍රශ්නෙකට ආවම. ඇත්තටම ඒක තමයි එයා මතු කරන මූලික ප්‍රශ්නේ. නමුත් අපි මේ සංජය කියන පුජ්‍යලයා කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තමයි මේක ගේන්නේ කියලා. නමුත් මේ අව්‍යාජ පැවැත්ම සමූහය වෙත ප්‍රජාව වෙත යොදාගන්නේ කෙසේද කියන කරුණ එහිදී බරපතල ලෙස ආකච්ඡා වන්නේ නැත. මෙන්න මේක තමයි ඇත්තට ලංකාවේ වටහා ගන්න ඕන මේ ඉතාම වැදගත් ප්‍රශ්නේ. යම් කිසි මිනිසෙක් තමන්ගේ ජීවිතය හෝ තමන්ගේ සත්තාව තමන් සත්‍යයි කියලා හිතන දේවල් වල තහවුරුභාවය තමන් තුලින් නැතුව ඒ කියන්නේ
තමන් කෙනෙක් ඕන කෙනෙක් ගවේෂණය කරන්න ගමන්නේ තමන් කවුද කියලා. කෙනෙක් ගිහිල්ලා මේ අපි හිතුවොත් එහෙම ස්පා එකකට ගිහිල්ලා තමන්ගේ ශරීරයේ මොකක් හරි සත්තාව හෙව්වයි කියලා අපිට ඇති ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි ඒ හොයන කෙනා ඒ අව්‍යාජ භාවය සමාජයටත් දාන්න යනවනේ. එහෙම නැත්නම් ප්‍රජාවට. ඒ කියන්නේ ඒකනේ හරියට කිව්වොත් එහෙම නලින් සිල්ලා වගේ. දැන් නලින් සිල්ලා ඔහු කියනවා ඔහුට අනු ඇත්ත එක. ඔහු කියනවා මාක්ස්වාදයක් කිසි තේරුමක් නැහැ. ඒ කියන්නේ නාස්තිකයි. ඊට අමතරව බුද්ධ ධර්මයේ ආයතනික පන්සල් සමාජයත් කිසි තේරුමක් නැහැ. මේකත් නාස්තිකයි ශුන්‍යයි. ඒ නිසාම අපිට මේ දෙකෙන් තමයි පහුගිය අවුරුදු 60 විතර තේරුම් දුන්නේ. මේ තේරුම් දැන් නැති වෙලා කියලා දිනවා. දැන් අපේ ජීවිතේ අව්‍යාජද නැද්ද කියලා කියන්න අපිට කෙනෙක් නැහැ. ඒ නිසා අපි වහාම මේ අව්‍යාජත්වයේ ඔතෙන්ටිසිටි එක අපි සෙවිය යුතුයි. සෙවිය යුතුයි කියලා තමයි අපේ මගේ ලෝකේ අරමයා ලිව්වේ. ඊට පස්සේ අවුරුදු 5ක් 6ක් යනකොට එයා ඒ අව්‍යාජත්වය නිකන් රැට නිකන් නිින්දෙන් හොයාගත්තා වගේ වෙලා ඒක යා මොකද්ද දන්නවා කියලා ඒක අපිට ආදේශ කරන්න සමාජයට. ඒතර මේ කියන එක හරි. ඒ කියන්නේ ගැටලුව එන්නේ කෙනෙක් තමන් තුලින් අව්‍යාජත්වය හොයනකොට නෙවෙයි. කවුරු හරි කලාකාරයෙක් හරි කලාකාරණියක් හරි කවියෙක් හරි කිවිඳියක් හරි අව්‍යාජත්වයේ අකුරු වලින් හොයනකොට මහගමසේකර එහෙම කරා. මහගමසේකර අව්‍යාජත්වය හොයාගෙන ගියා. එයාගේ ලේඛනවල කවිවල ඒක තියෙනවා. හැබැයි මහා සේකර කිව්වේ නෑනේ මා මේ සොයාගත් අව්‍යාජත්වය මට අවශ්‍යයි පුවත්පත් හරහා මහජනයාට ගෙනියලා මහජනයාටවත් මේ අව්‍යාජත්වයට ආදේශ කරගන්න කියලා කිව්වද නෑ. භගවසේකර කිව්වේ නෑ. ඒ නිසා තමයි ඔහු කවියෙක් වුණේ. නමුත් දැන් ඉන්න කවියෝ අපේ ඇඟේ මූණේ අතුල්ලන්න එනවා මේ අව්‍යාජත්වය. ඒගොල්ලන්ගේ අව්‍යාජත්වය අපේ මූණේ අතුල්ලන්න එනවා. එතනදී තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒ අය අව්‍යාජත්වය කියන එක ඒගොල්ලෝ ළඟ තිබුණාට අපිට ඇති ප්‍රශ්නයක් නැහැ නේ. ඒක අපේ මූණේ අතුල්ලන්න එනවා. ඒක තමයි මෙතන ගැටලුව වෙන්නේ. එහිදී අපට හමුවන්නේ මෙම හුදකලා පුද්ගලයාගේ සත්භාවවේදී ව්‍යුහය අඩු වැඩි වශයෙන් ඒ ආකාරයටම ප්‍රජාව වෙතටද යොමු කළ හැකි බවයි. දැන් මෙතන ජිජක් කියලා කෙනෙක් ගැන කියනවා. මම දන්නේ එයා කවුද කියලා මෙතන මම කියන්න යන්න ඕනේ කියලා මේ ලියන කෙනා හොඳට දන්නවා ජීජක් ගැන. මම හිතන්නේ ඒකයි. ඒ නිසා මම එයා කියන එක මාත් කියනවා. එහෙමයි මම මෙතන කරන්නේ. ජීජක්ට අනුව හයිඩගර්ගේ වැරදි පියවර නිශ්චිත වශයෙන් හමුවන්නේ මෙම මොහොත තුලයි. අව්‍යාජ පැවැත්ම හුදකලා පුද්ගලයාගේ සිට සාමූහික ප්‍රජාවක් දක්වා දිගු කිරීමේ මොහොත නැත්නම් අපි එකට කියනවා ඩිසිෂන් එක ගන්න තැනදී තමයි ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ. ඇත්තටම අපිට පොහොට්ටුව අරමෙව හම්බෙන්න ඕන නැතනේ. පොහොට්ටු පක්ෂය කියලා කියන්නේ ඔන්න ඕක. මහින්ද රාජපක්ෂ මහත්මයා අව්‍යාජත්වය හොයාගත්තේ ඒක අපේ මූණේ අතුල්ලන්න එනවා. අන්න පොහොට්ටුව. මල වුණොත් මොන වෙයිද දන්නේ නැහැ. දැන් ඔය පොහොට්ටුව ඔය හරිය. දැන් මල වෙන්න පුළුවන්. සමහරට මල වුණොත් මොන වෙයිද දන්නේ නැහැ. දාර්ශනිකයා විසින් සිතා බැලිය යුතු පුද්ගල සාන්දෘශ්‍යකත්වයේ අර්ථය සාමූහික ආනන්‍යතාවයන්ගේ දෛවය සමග ගැළපීමට යෑම ඉතා භයානක ක්‍රියාවක් වෙනුවෙන් පැහැදිලි වේ. දැන් මේ කවුද කියන්නේ? අනන්ත එදිසූරිය. එහෙම නැත්නම් සංජය. එහෙම නැත්නම් වංගී සුමනසේකර නැමැති අර විෂ්ණු දස අවතාරය. දැන් එයා මොකද එක්ස් කණ්ඩායමට කරේ? ඕකමනේ. මිනිහරම් මතක නැහැ ඒක. ඒ කියන්නේ මෙන්න මේකයි. එයා දැන් ඔන්න පිස්සුරංචුවක් පැනලා එළියට එක්ස් කණ්ඩායම සර්වාධිකාරී කිව්වා. දැන් මේ අනන්ත එදිසූරිය දන්නේ නැහැනේ මොකක්වත් එක්ස් කණ්ඩායම. දැන් එයත් ඒ නිසාම එළියට පැනනද මෙයාට මතක නැහැ මේවා. මේ ගොඩක් කෙනට මතක නැති වෙනවා. මෙයත් ඒකට රැළේ වැටිලා දුවලා මේ දින විකාරවල ගිහිල්ලා කෑ ගහලා යන්තම් බෙල්ලේ වැලදා ගන්න ඔන්න මෙන්න ගිහිල්ලා ඔලු පලාගෙන තමයි මෙයාට තේරුනේ එක්ස් කණ්ඩායම කියලා කියන්නේ එහෙම තමන් අව්‍යාජත්වය හොයාගෙන ගිය සංවිධානයකුත් නෙවෙයි. ඒ අව්‍යාජත්වය කාගව මූණක අතුල්ලන්න ගියෙත් නැහැ කියලා. අපිට ඒවට කරන් දෙයක් නැහැ. දැන් අනිත් එක තමයි මේ බලන්න මේ නූතන ධනවාදය නිසා වෙච්ච ගෑනුන්ට වෙච්ච දේ. ගෑනුන්ට වෙච්ච හයිය කොච්චර හයියක්ද? ඒ කියන්නේ කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. දැන් අපි දන්න දැන් ගොඩක් අය අහනවා මේ මම දැන් කියලා දෙනවා ගොඩක් අය නිරුත්තර වෙනවා. ජනාධිපති තනතුර නිසා ලැබිච්ච සේවය මොකද්ද? ජනාධිපති තනතුර ලංකාවට උනේ මොකද්ද? ජනාධිපති තනතුරෙන් වෙච්ච ප්‍රධානම දේ තමයි ගෑනු අතර සල්ලි ගියා. ඉතින් හොඳයි නේ. ජනාධිපති නැතුව පාර්ලිමේන්තු මැතිවරණය තිබුණා නම් ගෑනු ගම්මල තාම ගුටි කනවා. පිරිමින්ගේ උදාහරණයක් ඇටියට කියනවා නම්
අපේ සංවිධානයේ ජාතික සංවිධායක අපේ සංවිධානයේ 2004 හිටිය ජාතික සංවිධායක ඒ මිනිස්සු දැන් වෙනකොට මුදල් හදල් තියෙන ආධිපත්‍යයේ සමාජාධිපත්‍යයේ තියෙන ඉස්ත්‍රියකගේ වාහනේ ඩ්‍රයිවර් වෙලා තියෙනවා. ඉතින් අපි සතුටු වෙන්න එපා. අපි සතුටු වෙන්න ඕනේ කාන්තාවට මේ ලැබිලා තියෙන හයිය නිසා. කාන්තාවන්ට පුළුවන් දේශපාලන පක්ෂවල ජාතික සංවිධායකයන්ව තමන්ගේ කාර්යකයේ ලොන තැනට ගේන්න. ඒ වගේම ඒ ආධිපත්‍යයේ තිබෙන ඒ කාන්තාව දේශන කරනකොට ළමයා වඩාගෙන ගස්මුල් වටේ යවිදවිද ඉන්න පුළුවන්. ඒකට අපි කැමති වෙන්න එපැයි. ඒ කාන්තාවට ඒ ලැබුණු හයිය ලැබුණේ රටේ ජනාධිපති තනතුරු නිසා. පාර්ලිමේන්තු බලයෙන් නිසා නෙවෙයි. රටේ ගෑනුන්ට සල්ලි ගියේ ජනාධිපති තනතුරේ. ජනාධිපතිවරයා හරහා තමයි ওই ව්‍යාපෘති ඔක්කොම ඇවිල්ලා රට ගිහිල්ලා මැදපෙරදිගට ගිහිල්ලා ඔගොල්ලෝ දැකලා තියෙන ටෙලිෆෝන් එකකින් මිනිහෙකුට බණින්නේ. දීපයි යකෝ ඔක දරුවෙකුට ඔබ කසිපු ගහලා කියලා කියන්නේ. ඊ කාන්තාවට හයිය ආවේ කොහෙන්ද? ඒ ආවේ ජනාධිපති තනතුරේ. අපි නම් සතුටු වෙනවා. අනන්ත එදිරිසූරිය තාම දන්නේ නැහැ ඒක. මං කියන්නේ. ඒ වගේ නන් දානකොට නේද අනන්ත එදිරිසූරිය. සුන්දර නිහතමානී මෑල් නේද? දැන් මං හිතන්නේ අර ඒ අව්‍යාජත්වයට යනවා කියන එක ඕනෝටත් වඩා තේරෙනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රශ්නේ මොකද්ද කියලා. අපි ඕනෝට වඩා අව්‍යාජත්වය පස්සේ ගියාම මොකද වෙන්නේ කියන එක. දැන් මට මතකයි දැන් අපි ඒ කාලේ මේ ප්‍රශ්න වලටම අදාළව මම මේ කියන්නේ මේ වෙලාවෙම මේක කියලා දැම්මම හරි ලේසියි මට. ආයි තව වීඩියෝ ගහන්න දෙයක් නැහැ. දැන් ඒ අපි 2004 වගේ කාලෙක ඩෙරිඩා මිචෙල් ෆූකෝ ඒ වගේ ගැඹුරු දර්ශන ගොඩක් දේවල් අපි කියවුවා අධ්‍යයනය කරා සංවිධානයක් ඇටියට. හරි. අන්තිමට ඒ මාත් එක අධ්‍යයන කටයුතු වලට සහභාගී වෙච්ච සමහරු හැමෝම නෙවෙයි සමහරු මේ මෙතන ඉන්න අපේ පාන්දුරේ ලාල් කියලා කෙනෙක් මේ පාන්දුරේ ලාල්ව දාලා මාව ප්‍රශ්න කරනවා. මං කියන පාන්දුරේ ලාල් මට අවංකයි මේ මිනිස්සයා. අරුන් තක්කඩියෝ. ඒ කියන්නේ ඩෙරීඩගේ ලිපි ලේඛන කියවුවයි කියලා කියන. මං කිව්ව දේවල් හරියටම හරියනවා. ඒකයි කියන්නේ. අතර තව ටිකක් වෙලා මම දිගටම හයියෙන් කතා කරොත් මම හිතන්නේ විශාල පිරිසක් මේක මේ කළුතර ප්‍රදේශෙත් එක තැනක වුණා එහෙම මැච් එක ක්‍රිකට් මැච් ගහන තැනකට ගිහිල්ලා මම කතා කරන්න ගිහිල්ලා හරි අපි බලමු එහෙම වැරදීමකින් එනා එකතු කළා තමයි මම කියන්නේ දේශපාලන පක්ෂයක් හදන්නේ සමහරු කියනවා ලොකු සද්දු දැනුමක් දීලා තමයි මිනිසුන්ගේ ගේන්න ඕනේ කියලා මම කියන්නේ මේ අහම්බෙන් පාරේ යනකොට මොන හරි කවුරු හරි කෙනෙක් කියන දෙයක් අහලා දේශපාලන සංවිධානයට එකතු වෙන්න පුළුවන් කොච්චර හොඳයිද මේ පක්ෂේ නිර්නාමිකයන්ගේ පක්ෂේ අපේ සමන්ට වෙලාවත් කොහොමද දන්නේ වෙලාව මම මේ දිගට හරහට කතා පොඩක් පුළුවන් නේද ඊළඟට බලන්න මෙන්න මෙහෙම කියනවා හයිඩගර් ගැනමයි කියන්නේ මෙන්න මෙහෙම එක අතකින් හයිඩගර් හට 1934 සිට නාසි පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් තිබෙන්නේ විවේචනයකි නමුත් මෙම විවේචනය වන්නේ එම පාලන තන්ත්‍රය විසින් සිය සැබෑ උරුමය අතහැර යාම පිළිබඳවයි හයි දැන් මේකම තියෙනවා අපේ රටේ නලින් සිල්ලට නලින් සිල්ලා කියනවා මට අව්‍යාජ මදි මේ පොහොට්ටු පක්ෂේ ඒ කියන්නේ යකිය මට අව්‍යාජ මදි මේ පොහොට්ටු පක්ෂේ අව්‍යාජ මේ හයිඩගරුත් කියන්නේ ඒකයි හයිඩගර් කියනවා නට්සි පක්ෂය කියලා කියන්නේ මට ඕනේ අව්‍යාජත්වය දෙන්නේ නැහැ මේගොල්ලෝ මදි තව ඕනේ කියලා කියනවා ඔහුට අවශ්‍ය වන්නේ වෙනත් අව්‍යාජ නත්සිවාදයේ අනෙත් අතර හයිඩගර් හට නත්සිවාදයේ කුරිරු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තදබල විවේචනයක් නොමැති වෙනව පමණක් නොව ඔහුට ආනුව නත්සිවාදයේ සාරය සහයි ශ්‍රේෂ්ඨත්වය වෙත යෑමේ විභවයේ රැඳී තිබෙන්නේම එහි මූලධර්ම වල ඇති වනචාරී කුරිරු බවයි. නලිසිල්ලට ප්‍රශ්නයක් නැහැ මුලතිව වල කොච්චර කාව මැරුවද කියලා. එතකොට මේ ක්‍රූරත්වයේ දිගටම තියෙනවා. අතීතයට හැරීම කියන සාධකයේ යට කොච්චර ක්‍රූර වුණත් කමන්නේ නැහැ කවුරුවත්. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි යප්පුටි ගහනවා ඇත්තට මේතකොට. අන්න ඒකයි මට කියන්න ඕන. මෙන්න මෙතන තමයි ඊළඟ වැදගත්ම පොයින්ට් එක. මේ අනන්ත එදිරිසූරිය මෙහෙම කතා කරන්නේ. නැත්තම් සංජීව කියන පුද්ගලයා නැත්තම් එකපාර කතා කරන්නේ වංගී සුමනසේකර. නම් කීපයකින් යන නැගිටිනවා. මේ නැගිටලා කියනවා යුදෙව්වන්ගේ සිටීමේ සම්ප්‍රදාය තුල තිබෙන මූලික චරිත ලක්ෂණ වැදගත් වන්නේ මෙම ලක්ෂ්‍යයේදී යුදෙව්වන් සම්බන්ධයෙන් තිබෙන්නේ ලාංකේය සන්දර්භය තුල මුසල්මානුවාට එරෙහිව ඇති ලෙස ඔවුන් මුදල් හම්බ කිරීමට සහ මුදල් එකතු කිරීමට දක්ෂ කපටි මිනිසුන් බවයි.
හයිඩගට අනුව යුදෙව්වන්ගේ ලෝක ආධිපත්‍යයට හේතුවන්නේ ඔවුන්ගේ මෙම සංස්කෘතික හැකියාව සමග ප්‍රධාන ධාරාවේ පාරභෞතික සම්ප්‍රදාය සිටීමේ ආකෘතියන් සමීප වීමයි. තවදුරටත් ඔහු කියලා කියනවා, හයිඩගර් මෙහෙම කියනවා කියලා එයා උපුටා දක්වනවා. මම හිතන්නේ මේක මේ හෙගල්ගෙන් ගත් එකක් තමයි මේක කියවෙන්නේ හයිඩගර් අතින්. දේශපාලනයේ ඉහළම ප්‍රවර්ගය සහ ඉහළම ක්‍රියාව වන්නේ තමන්ගේ ප්‍රතිවාදී හට ස්වං විනාශ කරගැනීමට බලකර සිටිනා ලෙස ඔහුව ස්ථානගත කිරීමයි. දැන් මේක ඉංග්‍රීසි මුත්‍ය දාලා තියෙනවා. The highest type and the highest act of politics consists in placing your opponent in a position where he is compelled to participate in his own self-annihilation. මේක හෙගල් කියන මිටට බොහොම ලස්සනට, ඔබට යම් කිසි සතුරෙකු විනාශ කිරීමට අවශ්‍ය නම් ඔහුට ආත්මීයව විකසිත වෙන්න ඉඩ දෙන්න. මම නම් මගේ සතුරු විනාශ කිරීමේදී කරන්නේම ඔය ක්‍රමේ හැකි තාක් ඔවුන්ට දෙනව විකසිත වීමේ හැකියාව. ඇත්තට මම පාන්දුරේ ලාල් කියන කෙනාව නිශ්ශබ්ද කිරීමේදී මට අවුරුදු 10කට උඩදී මම ඔහුට ඉඩ දුන්නා පුළුවන් තරම් කතා කරන්න. මම හිතන දැන් ඇති වෙලා තියෙන දැන් මට හම්බ වෙලා තියෙන පහුගිය කාලේ මං එයා මට කිව්වා දැන් ඇති කියලා මට. අතු අම්මෝ ඇති දැන් කියලා. ඒ තමයි විනාශ කිරීම. ඒක තමයි ජර්මන් අයිඩියලිසම් විදිහට මිනිසුන්ව විනාශ කරන ක්‍රමය. ඔබට පියාපත් අවශ්‍ය නම් ඔබ පියාපත් අරගෙන පියාඹන්න. යම් කිසි වේලාවකට පස්සේ හොඳට සූර්යාලෝකය ආව වෙලාවක පියාපත් අලවා ඇතනම් ශරීරයට ගම් ගැලවිලා පියාපත් සමග බිමට දොන්ත කතන් වෙනවා. ඒක තමයි හරි ක්‍රමය. දැන් මේක වෙනස් විදිහකට මෙයා කියන්නේ. දැන් ඊළඟට අපිට එන්න පුළුවන් තව වැඩගත් තැනකට. ඒකට දැන් අපේ අදහස මොකද්ද? මේ අව්‍යාජත්වය සම්බන්ධයෙන් අපි දන්නවා තියඩෝ ඇඩානෝ කියලා කියනවා. එයා චින්තකයා කියනවා මේක මේ ජාගන් එකක්. අපි මේ වචන එකක් තියෙන එක පාරිභාෂික શબ્ද. ඒ කියන්නේ යම්කිසි මේ දාර්ශනික වචන හරඹයක් තියෙනවා මෙතන. ඒක නැති කරොත් ඇයි මිනිස්සු මේ යුදෙව්වොත් එක්ක දෙමළු එක්ක මුස්ලිම් ඈත් එක්ක මෙහෙම ප්‍රශ්නයක් ඇති කරගන්නේ? මේකට කිසිම විද්‍යානුකූල විග්‍රහයක් නැද්ද කියන එකේදී මම හිතන්නේ මාක්ස්වාදයේ කියවෙන්නේ මහ ජාතියට වඩා කුඩා ජාතිය ධනවාදයේ සමග ඇති වෙන ව්‍යුක්ත තර්කණය වහ වටහ ගන්න. එච්චරයි උත්තරේ මේක. එච්චරයි. මේක කිසිම දුරකට ඒ ජාතිය හෝ ඒ මොකක් හරි ඒගොල්ලන්ගේ ආගම් වල මුකුත්ම සාරාත්මක සම්බන්ධයක් නැහැ. සරලව කිව්වොත් දෙමළ මිනිස්සෙක් අරගල කරනවා කියලා කියන්නේ ඒ අරගලයක් එතන කරනවා මිසක් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා දෙමළ කම, ඒ කියන්නේ ටැමිල්නස් කියලා එකක් තියෙන හින්දා නෙවෙයි දෙමළය අරගල කරන්නේ. ඒක තමයි අපේ උත්තරේ. දැන් මේගොල්ලන්ගේ උත්තර යන්නේ කොහෙද? මේගොල්ලෝ උත්තර යනවා මෙන්න මේ හයිඩගර් පැත්තට. ගෙහිලා ඒක පුළුවන් තරම් එහි තිබෙන ආලෝකමත් භාවයේ මකලා අභිරහස් කරන එක කරනවා. දැන් අපිට ඊළඟට යන්න පුළුවන් මේ ප්‍රශ්නේ ඊළඟ පැත්තට. මම දැන් මම කමන්නෑ නේ පොඩ්ඩක් මේ කතා කරන්නේ. මේක අර දාර්ශනික විදියට කිව්වොත් මෙන්න මේ වගේ අර පුජ්‍යලෙක්ගේ අව්‍යාජත්වය කියලා කියන්නේ ඔන්ටික් කියලා කිව්වොත්, ඒ කියන්නේ ඔන්ටික් එහෙම නැත්නම් ඒක ඊට පස්සේ සමාජ සාරයට ගෙනියන එක ගත්තොත්, ඒ කියන්නේ අපේ සාරය සමාජ සාරයකට array යන්න යෑම කළ හැකි දෙයක් නෝ කියන එකයි අපි කියන්නේ. කියන්නේ ඔන්ටික් දේවල් ඔන්ටොලොජිකල් පැත්තට ගෙනියන්න බෑ කියන එකයි අපි වටහා ගත යුතුයි. එහෙම ගිය ගමන්ම පාරභෞතික ක්ෂේත්‍රයක් තමයි ඇති වෙන්නේ. මේ ටික ඇත්තටම ජාත්‍යන්තර ප්‍රජාවට තමයි කිව්වේ මම. ඊළඟට අපි කතා කරොත් අපි ගත්තොත් මෙන්න මෙහෙම. ලැජ්ජාව කියන කාරණාව මෙන්න මේක හරි වැදගත්. ඒ කියන්නේ එක්තරා විදිහකට මේ අපි මේ පරිභෝජන සමාජයේ ගිලිලා යෑම තුළ මිනිහෙකුට අවසන් වශයෙන් හමු වෙන ලැජ්ජාව, ෂේම්. තව මිනිහෙක් ගැන ඇති වෙන ලැජ්ජාව. කොහොමද ඒක එන්නේ? අන්න ඒක ඊළඟට වැදගත් දේ. ඒකට මම උදාහරණයක් ගෙනාවා. මෙන්න මෙහෙම. මේක ඇත්තටම මේ චිත්‍රපටියක් මේ විග්‍රහ කරන්නේ රොබර්ට් ඇන්ටල්ස් ද හියුමන් රේස්. මේ චිත්‍රපටියේ ප්‍රධාන තේමාව තමයි අර
එකල් නාසි කඳවුරු වල මෙම පෝලිං ගහන්න කියලා නාසි හමුදා නායකයෝ ඇවිල එක පාට මේ අයගේ කෙනෙකුට කියන එන්න කියලා ඉස්සරහ මරන්න. එතකොට ඒ එහෙම මේ චිත්‍රපටියේ තියෙන එක දර්ශනයක්, ඒක කියනවා එක ළම එක කොල්ලෙකුට කියන එක පාට ඔයා අද ඔයා කියන. එහෙම එහෙම තෝරාගත්ත ගමන් ඒ ළමයට හිතෙනවා එල ඒ ඒ ඒ පිරිමි ළමයාගේ මූණ රතු වෙනවා. අපි ඇහුවොත් ඇයි ඒ මූණ රතු වෙන්නේ? එතකොට එයා හිතනවා මේ නාසි නිලධාරියා මට අඬගහන්නේ නෙවෙයි මරන්න, මොකක් හරි මේ හේතුවක් තියෙනවා මන්තුල යා තුල. 2004 ප්‍රශ්නේ, ඒ කියන්නේ මොකක්, ඒ කියන්නේ දැන් කට්ටියක් ඇ ගහනවා මේ දීප්ති මෙහෙම ගියොත් මේ ඒකාධිපතියෙක් කෙරුවා කියලා. මම දන්නවා මගේ ජීවිතේ එහෙම එකක් මගේ ජීවිතේ අඩුම ගන්නේ නැහැ. නමුත් මම හිතනවා මොකක් හරි ඇති කියලා හේතුවක්. අන්න ඒකයි මේ කියන්නේ. එතකොට ඉන්නේ එතකොට එනවා ෂේම් එකක්, ලැජ්ජාවක් එනවා අපිට. ඒ ඒ අර 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 තරුණ ළමයටත් එනවා ලැජ්ජාවක්. ඒ කියන්නේ මොකද්ද? කෙනෙක් හිතනවා මේ වගේ වෙලාවක තමන් තුළ ඇති තමාගේම විනාශකාරී දේ, ඒ කියන්නේ තමන් හඳුන ගන්නවා. ඒකට සාමාන්‍යයෙන් කියන ඔබ්ජෙක්ට් එක කියලා. ඒ කියන්නේ කෙනෙක් අපි දන්නේ නැතුව එකපාරට ඒ වගේ දෙයකට දැන් ඒ ඒ ළමයා හිතන්නේ මාව මෙයා තෝරගත්තේ මගේ කුමන හෝ දෙයක්. ඒ කියන්නේ දෙයක් නිසා. තින් වතුර. දැන් ඒ වගේම අපි කල්පනා කරොත් මේක ජාතින්ට දැම්මත් මේකමයි. අපි කියනවා දෙමළට තනුසලාව මරනවා තව ටිකක්. ඒතර දෙමළු හිතනවා මොකක් හරි අපි වැරද්දක් කළා ඇති කියලා. මේක තමයි ඊට පස්සේ එක පැත්තේ ගිල්ටි වෙනවා අපි. තව පැත්තකින් අපිට එනවා ලැජ්ජාව. මම මෙහෙම දෙයකට සම්බන්ධද? මම මොනවාරි කරේ නැද්ද? ඔගලන දැකලා ඇති අර යුද්ධයේ අවසාන කාලේ පින්තූර වල ওই තත්ත්වෙ තිබුණා. ඒ යුද චුරකරුවන්ගේ පින්තූර දෙහා බැලුවාට අග්ගල් තේරෙනවා. ඒ හැමෝම හිතනවා මොන හරි වෙන්නේ නැති මේගොල්ලන්ට අපි කියලා. ඒගොල්ල අරගල කරේ දේශපාලන ප්‍රශ්නයකට. නමුත් ඒගොල්ල එහෙම හිතනවා. එතකොට මේ වගේ තැනකදී අපිට තේරෙනවා එක පැත්තකින් මිනිසුන්ට තේරෙනවා මම සංස්කෘතියේම කොටසක් කියලා. තව පැත්තකින් මිනිසුන්ට තේරෙනවා මම මේ සංස්කෘතියට කිසිම උරුමයක් මට ආйти නැහැ කියලා. ඒ කියන්නේ මේ සංස්කෘතියෙන් මට කිසිම උරුමයක් ඇවිල්ලා නැහැ කියලා. ඔන්න ඔය දෙකේ දෝලනයක් තියෙනවා කියන එක මම කියන්නේ. ඒ නිසාම මේ සලකුණ කරා අපි යනකොට, ඒ කියන්නේ සලකුණ කරා කියන්නේ දැන් මෙතන ඉඳන් අපි හිතමු ඒ පැරණි මිනිසා මරපු සත්තු හරි මොන හරි නේ මේ ගල් ගුහාවල ඇඳලා තියෙන්නේ. එතකොට ඒක මාක් අපි කියන සලකුණ කියලා. ඒ සලකුණ කරා පසු කාලේ ඉන්න ශිෂ්ට මිනිහා ආපසු හැරිලා බලනකොට කියවන්න යනකොට මේ ප්‍රශ්නේ තමයි මතුවෙන්නේ. ඒ තමයි මොකද්ද මේකේ තියෙන්නේ? මේකේ තියනවද දේමය භාවයක් කියලා? ඒ කියන්නේ දේමය භාවයක් කියලා කියන්නේ මේක වැරදි කියෙවි මෙන්න මේකයි මම කියන්නේ. මෙය කිසිසේ පැරණි ප්‍රාග් ඓතිහාසික මිනිසා පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක පශ්චාත් නූතන මිනිසක් ප්‍රශ්නය. ඒ කියන්නේ අපේ ගැටලුවක්. අපි මේ ප්‍රශ්න කරන්නේ මේ 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 කේව්වාට් ඇතුලේ. එහෙම නැත්නම් මේ චිත්‍ර මගින් ප්‍රශ්න කරන්නේ ඒ කාලේ හිටපු මොකක් හරි නියඬ තාල්මානවේ හරි මොන හරි නෙවෙයි. පුරාවිද්‍යාව කරන්නේ ඒකනේ. අපේ නොවන ඒ මිනිසුගේ මොකද්ද වර්ථය? හැබැයි අපි දන්නවා වැද්දන්ගේ වගේ දැන් කට්ටියකෙන් ලංකාවේ වැඩි ජන යාගෙන් දන්නවා මේ පරණිකම මේ අව්‍යාජත්වය. අපි ඔය වැද්දන් කියවන අව්‍යාජත්වය කියලා කියන්නේ රංගනයක්. අද වෙනකොට දැන් අපි දන්නවා මේ පැත්තට යනකොටම කලින් කෝල් එකක් යනවා ගමට. ඒ මිනිස්සු හොඳට අපි හිතමු නටනටා ඉන්නවා. අපි එහෙම ගමුකෝ. නටනට වෙන මොනවද කර කර ඉන්නවා මේ මිනිස්සු. ඒ මිනිස්සු එකපාරට රණීඩේ ආව ගමන් කොල අතු ඇඳගෙන ඉන්න වැද්දෝ වගේ එනවා අපි ඉස්සරහ. එතකොට මම කියන්නේ මේකම අපි ඕනවට වඩා අනිකාගේ දැක්මට ආවේශ වුණොත් අනේකාගේ දැක්ම කියලා අපේම දැක්මට අපි වශී වෙනවා. ඒක නියච්චෙත් කියලා දෙනවා. ඔබ ඕනවට වඩා පාතාලය දිහා බලන් ඉන්නවා නම් ඔබට පාතාලය වැහෙනවා කියලා. අනේක අපි තේරුම් ගත යුතුයි. එතකොට මේක පුරාවිද්‍යාව සම්බන්ධයෙන් අලුත්
අලුත් ප්‍රවේශයක් එකන්නේ අලුත් ක්‍රමවේදයක් මේ පොත යෝජනා කරනවා කියලා කියන්නේ මේ ක්‍රමවේදය යෝජනා කරන්නේ ඒ සොයන්නේ සාරාත්මක දේ එතන තියෙන දෙයක් නෙවෙයි ඔබ විසින්ම ඒ වෙතට ප්‍රක්ෂේපණය කරන දෙයක් කියන එක. එතකොට මේක අපි කියරස්ථාමික චිත්‍රපටිවලින් මං හිතන්නේ ගත්තොත් කියරස්ථාමික චිත්‍රපටිවල තියෙන තේමාව ගත්තොත් මේක ජොයන් කොච්චෙක් කියන දාර්ශනික ස්ත්‍රී කියන එකක් මේ මම මේ යෝජනා කරන්නේ. නැත්නම් ලංකාව නම් බොහෝ වෙලාවට කියන්නේ ලංකාවේ බොහෝ අර මං කිව්ව අර තක්කඩි දාර්ශනිකය ඔක්කොම ඒගොල්ලන්ට පහල වෙනවා. එක පාට ඔළුවට පහල වෙනවා උන්ස කියලා දානවා. එතකොට මං කියන්නේ මේ කවුරුර කියන දෙයක්. අනුන්ගේ කෝඩ් කරන භාෂාව මම කියන්නේ. මට ඔරිජිනල් ලැන්ග්වේජ් එකක් නැහැ. ජෝන් කොජේ කියනවා මෙන්න මෙහෙම අබ්බාස් කියරස්ථාමි ගැන. කියරස්ථාමි වනාහි ඉරාන සංස්කෘතිය තුල ඇවිදලා ඒකත් එක්ක අනන්‍ය වෙන්න ගිහිල්ලා බැරි වෙලා එයා සීති දසා ගන්නවා. එක් චිත්‍රපටයක තියෙනවා. ඒක තමයි තේමාව. එතකොට අපි තේරුම් ගත යුත්තේ වර්තමාන සිංහල මිනිහට දෙමළ මිනිහට මුස්ලිම් මිනිසටත් වෙලා තියෙන මේක නෙවෙයිද? මේ මහා මේ තිබෙන අපිවට තියෙන මේ පරිභෝජන සංස්කෘතියේ ගිලිලා අපි අපිටම බොරු කරගෙන ඒ කියන්නේ අපි හැමෝම මෙතන ඉන්න අය දන්නවා මෙතෙන්ට එන්නේ අපි පොත් බලන්නවත් පොත් කියවන්නවත් නෙමෙයි කියලා. හැබැයි කෙනෙක් තව කෙනකින් අහපු ගමන් කියනවා මොකටද ආවේ කියලා පොත් කියවන්න පොත් ගන්න කියලා. දෙවෙනි පාටත් බොරු කියනවා. මේ කිසි කෙනෙක් පොත් කියවන්නේ නැහැ මේ බොරු. මේ අරයි යන පොත් එකක්වත් කියවන්නේ. හැබැයි අපි අපිට බොරු කරගෙන ඒක තමයි නරුමවාදය කියලා කියන්නේ සිනිසිසම. ඒකෙන් අපි එන්ජොයි කරනවා. කොහොමද එන්ජොයි කරන්නේ? අපි තු දැන් මං වුණ පොත් පාර්සලයක් අරගෙන එනවා. මෙහෙම ලොකු පාර්සලයක් අරගෙන එනකොට මං අඳුරගෙන මට හම් වෙනවා. ආහහා. එයත් පුත් පාර්සලයක් අරගෙන. ආ කොහොමද? ඔයත් පුත් පාර්සලයක් අරගෙන. ආ කොහොමද? කියලා. එතකොට එයා මගෙන් අහනවා මොකද කරන්න යන්නේ? දැන් ඉතින් කියවන්න තමයි යන්නේ යා. මොනවද? ඉතින් කියනවා ලුයි අල් තුෂාර්මම අර ලයිස්තුම කියනවා පොට්ටියේ. හා අහස පබ්ලිකේෂන් එකෙන් තමයි ගැහුවේ. ආයේ අහසකින් තමයි හොඳම පොත් ගහන්නේ ලංකාවේ. මේ කියලා. එහෙම කියලා දෙන්න මාරු වෙනවා. මාරු වෙනකොට පළවෙනි පීවරේදී මම මොකද හිතන්නේ? මාරු හිතනවා මං කියනවා කියලා මං එක පොතක් කියවන්නේ නැහැ. මං හැමදාම කරේ ගෙදර මේ ටික ගෙනියලා මගේ කබඩ් එකේ කොහේ හරි දාලා ජී ඊළඟ පාරක ආයි බලන්නේ මේ වගේ දවසකදී තමයි. ඒ නිසා මට වයිෆ් හෝ මගේ පෙම්වතිය හැමදාම අහනවා මොන මගුලකට දෝයි මේ පොත් ගේන්නේ? මේවා පිරිලා ගෙවල් වල තියෙනවා බලන්නෙත් නැහැ කවුරුවත්. බලන්නේ නැති පොත් වලින් තමයි අපි විනෝද වෙන්නේ. එතකොට අපි හොඳටම දන්නවා මේ එක පොතක්වත් අපි බලන්නේ නැහැ. අපි කරන්නේ අනිත් එක්කෙනාට හිනා වෙන එක. අනිත් එක්කෙනා එයත් එහෙමයි හිතන්නේ අපි ගැන. අමාරු පොත් කියවන මන් දන්නේ දූ ගැන. ඕක තමයි යන සෙල්ලම. ඒකයි අඩුම ගන්න පුස්වැදීත් මං හිතන්නේ මේ දැන් සමකාලීන මිනිසාගේ අව්‍යාජත්වය නැති නිසා යන්න වෙලා තියෙනවා මං හිතන්නේ පැලියෝලිතික යුගවල අනික. හැබැයි ගිහිල්ලා මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් නම් විසඳ ගන්න වෙන්නේ මේ අව්‍යාජත්වය කියන තේමාව අපේ ප්‍රශ්නයක් කන්ටෙම්පරරි ප්‍රශ්නයක් විසක් ඒ අහිංසක අහිංසක මිනිස්සු ඒ කාලේ හිටපු සතෙක් මරාගෙන නේද? එහෙම ගල් ගහගෙන දුහන මුවෙකුට ගල් පාරක් ගහලා ඒ වගේ මිනිස්සු ගැන අපි මේ වගේ බොරුකාරයෝ අතීතයට යම් යම් දේවල් ප්‍රක්ෂේපණය කළා අපි හිතනවා අව්‍යාජත්වය එතන ඇති කියලා. අපි තුල නැත්තා එතන ඇති කියලා. ඉතින් ඒ අව්‍යාජත්වය අවසන් වන්නේ මං හිතන්නේ මහා යුද්ධ වලින් සහ මහා විනාශ වලින් කියන එකයි මං කියන්නේ. තවත් තියෙන පොඩි පොඩි දේවල් ටික මං හිතන්නේ ඇති නේද? ඒක ඒක. බොහොම ස්තුතියි.